තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාටම අපි අද බලමු කොහොමද ටිෂු කඩදාසියක් පාවිච්චි කරලා රෝසාතු මුල් අද්දව ගැටි කියලා මේ දරුවන්ට පේන විදිහට හරිම ඉක්මනින් තාම ඵලදායීව රෝසාතු මුල් අද්දව ගන්න පුළුවන් මේ ක්‍රමයට දැන් මම මේ මගේ YouTube නාලිකාවෙත් ගොඩාක් රෝසාතු මුල් අද්දව ගන්න විදි පිළිබඳව දරුවොත් එක්කලා කතා කරලා තියෙනවා ඒ හැම ක්‍රමයකටම වඩා ලේසිම ක්‍රමය තමයි මේ ක්‍රමය හරිම ලේසියෙන් මේක කරගන්න පුළුවන් දැන් දරුවෝ දන්නවා රෝස කියලා කියන්නේ තාම හොඳ ආර්ථික භෝගයක් අපි රෝස මල් වලටත් රෝස පැල කරනවා ඒ වගේම ඉතාම හොඳ ස්වයං රැකියාවක් විදිහට රෝස පැල උගලන්ට අලෙවි කරන්න පුළුවන්. ගෙදර මෞෂාකයක් තියෙනවා නම් මෞෂාකයේ අතු කපාදු කරලා අපිට පුංචි පුංචි දඩු කැලි ටිකක් හදාගෙන මේ විදිහට මුල් අද්දවගෙන රෝස පැල අලෙවි කිරීමට හැකියාව තියෙනවා. ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් හොඳ ස්වයං රැකියාවක්. ඉතින් මේකට ඕනි කරන්නේ මොනවද? දැනුම. ඒ දැනුම තමයි මම මේ හැම වෙලාවෙම දරුවන්ට ලබා දෙන්නට උත්සාහ කරන්නේ මේ YouTube නාලිකාව ශාරජී සිම්පල් ලයිෆ් YouTube නාලිකාව පුරාවටම දරුවන්ට මම ලබා දෙන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන දැනුම ස්වයං රැකියා දැනුම වෙන්නට පුළුවන් තමන් වෙතට මුදල් ආකර්ෂණය කරගන්නට තමන්ගේ භාවය තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය කොහොමද ඉහළ පරාසවලට අරගෙන යන්නේ මොනවද තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවන්නට සහ තමන් අවට ගැවසෙන ඍණ ශක්තිය ඉවත් කරන්නට අපිට කරන්න පුළුවන් ශක්ති ගුරුකම් මේ සියලුම දේ මම දරුවන්ට කියලා දෙනවා මේ කිසිම දෙයක් නිසා නෙමේ ඕගොල්ලන්ගේ ජීවිතය නිවැරදිව හැඩගස්ව ගන්නට සහ ඕගොල්ලන්ට किसीम विधिय के मम असरनाई मट बै मट मम दुपत मेन मे मानसिकते संपूर्ण मैं करना उलांट हेम दे मेपाई नगे हिटीन हुद स्वाधीन हरिम निराउल मनसकिन सतुटीन सनसी में उलांग जीवित इतिरेट अरगिने अवश्यकर पन्नरे लबादेन तमय हेमती सिम मम उत्साह कराने हरि अभी बलमु कुहुमद अभी मे रोसा तो पहल करगाने टिशू खडदासिया कुधर पाविच करना ඉස්සෙල්ලම උගලන්ට අවශ්‍ය වෙනවා මේකට කොහොබත් කොහොබත් සාමාන්‍ය විදියට gedara කොහොබත් හදාගන්න විදියත් මම උගලන්ට කියලා දෙලා තියෙනවා එහෙම නැත්නම් කඩෙන් කොහොබත් ටිකක් අරගන්න මතක ඇතුව කොහොබත් අරගත්තට පස්සේ එක දවසක් මම මේ කියන දේ අනිවාර්යයෙන්ම කරන්න කොහොබත් ටික අරගෙන එක දවසක් ටිකක් වතුර දාලා සාමාන්‍ය තවන් තැටියකට කොහොබත් ටික දාලා වතුර ටිකක් දාලා තියන්න. හරිද? එක රැයක් වතුර ටිකක් දාලා තියලා පස්සේ හොඳට කොහොබත් ටික අරගෙන මේ වැඩේට ගන්න කොහොබත් ටික එහෙම කරන්න ඕනේ. පස්සේ කොහොබත් ටික අරගෙන හොඳට වතුර ටික මිරිකලා අරගෙන ආයෙ වතුර ටිකක් දාලා පෙනීරයක් අරගෙන පෙරලා අරගන්න. එහෙම තමයි මේකට අපි කොහොබත් ටික ගන්න ඕනේ. එහෙම නැත්තම් මේකේ pH අගේ වෙනස් වෙලා ඔය රූටින් එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රොපගේට් කරන්න බෑ. එහෙම නැත්නම් මුල් අද්දව ගැනීම කරන්න බෑ. ඒක නිසා කුහුබත් පාවිච්චි කරනකොට මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ කුහුබත් පොල් කටු දෙකක් ගත්තා නම් අඟුරු කුඩු කුහු පොල් කටු දෙකක් ගන්නවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කඩේ විකුණන්න තියෙනවා අපි කියන්නේ කරදහයිය කියලා කරදහයිය ටිකක් අරගන්න. එතකොට කරදහයිය කොටස් එකට කොහොමත් කොටස් එකක් මම කියපු විදිහට හදා ගන්න ඕනේ. පළවෙනි එක ওই රූපණ මාධ්‍ය හදා ගන්න විදිය. පැහැදිලිද? හරි. දැන් රෝසාතු ටික සකස් කර ගන්න විදිය බලමු. රෝසාතු සාමාන්‍යයෙන් පැන්සලක ප්‍රමාණයේ රෝසාතු වෙන්නට ඕනේ. මේ උගලන්ට පේන්නේ මෙන්න මේ රෝස දළු පැන්සලක ප්‍රමාණයේ රෝස දළු. උගලන්ට මේ කට එකක් අරගෙන සාමාන්‍යයෙන් ගාඩ්නින් කරනකොට අරගන්න කට එක එහෙම නැත්නම් කතුරක් අරගන්න මේ කට එක අරගෙන හොඳට මේ ඔක්කෝම රෝස දඬු වල තියෙන කොළ ටික ඔක්කෝම අයින් කරන්න. අයින් කරලා රෝස මෙන්න මේ දඬ ආනතව අංශක 45ක ආනතිය. ඒ කියන්නේ අංශක 90ක් නෙමෙයි තියෙන්නේ මෙහෙම අංශක 90ක්. අංශක 45ක ආනතියකින් මෙන්න මෙහෙම කපන්න ඕනේ. ඇලේට කපන්න ඕනේ. तो හොඳ තියුණු පිහියක් ඔයගලන්ට පාවිච්චි කරන්නත් පුළුවන් රෝස අතු ටික කපා ගන්න කපනකොට මෙන්න මේ රෝස කොළයක් ආපු තැනකට ඉඳලා සෙන්ටිමීටර් 1ක් එකමාරක් විතර පහලට කපුවා නම් ඇති මෙන්න මෙහෙම කපා ගන්න ඕනේ ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේක කපනකොට මේ රෝස දණ්ඩක උස සෙන්ටිමීටර්
සාමාන්‍ය ප්‍රමාණයට සෙන්ටිමීටර් 10ක් 10කට පොඩ්ඩක් 12ක් වගේ සාමාන්‍ය අඩි රූලක පොඩි භාගයේ අඩි රූලක ප්‍රමාණයට කපා ගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ අරගන්න ටිෂු කඩදාසි ටික. මේකට අපිට ඕන වෙනවා රූටින් හෝමෝන් එකක්. රූටින් හෝමෝන්ස් ටිකකුත් අරගන්න. දැන් මම මේ කියන විදිහට මේ වැඩේ කරන්න ඕනේ. දැන් කුමාරිකා යුෂ ටිකකුත් ගත්තට කමක් නැහැ. රූටින් හෝමෝන්ස් ටික අරගෙන කුමාරිකා යුෂ ටිකක කුමාරිකා යුෂ ටිකක් කුමාරිකා පිටක් අරගෙන හොඳට අරගන්න. මේ අපි කියන්නේ අර කූරලා අරගන්නවා කියලා කූරලා අරගෙන ඒ කුමාරිකා යුෂ ටිකට රූටින් හෝමෝන්ස් යෝගට් හැදි තුනක් විතර එකතු කරන්න. එකතු කරලා හොඳට මොනවා හරි පොඩි පොඩි යෝගට් හැන්දෙම හරි හොඳට කවලම් කරන්න. කවලම් කරලා මේක මුකුත් කරන්න දෙයක් නැහැ. සුද්ධ කරන්න මුකුත් එපා. මේක පොඩ්ඩක් ගන්න. මේක නිකන් තිබ්බහම පොඩ්ඩක් තෙමලා හරි සුට්ටක් තිබ්බහම අර කැපිච්ච තැන සහ මේ අනිත් ධාර ටිකේ ගන්න. ඒ ගාලා ටිෂු කඩදාසි ටිකක් අරගන්න. ඔයගලන්ට ටොයිලට් පේපර්ස් යූස් කරන්න පුළුවන්. කිචන් ටවල්ස් යූස් කරන්න පුළුවන්. ඕනම දෙයක් ටිෂු විදිහට හදලා තියෙන ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක අරගෙන මේක වටේට මෙහෙම සම්පූර්ණයෙන්ම මේක වැහෙන විදිහට, ඒ කියන්නේ මේක මේකේ මෙහෙම මේ සම්පූර්ණයෙන්ම තදට මේක නිරාවරණය කරන්න එපා. හැබැයි පහළට යන විදිහට මෙන්න මෙහෙම උතන්දු. පේනවා නේද? මේක ඇතුලේ බටේ වගේ තියෙනවා. මෙහිම පහලටම උතන්න. ගොඩක් සාමාන්‍යයෙන් අඟලක් විතර පහලට වෙනකන්. දැන් මේ මෙතන එන්ඩ් එක තියෙනවානේ. මෙතන ඉඳලා අඟලක් විතර පහලට වෙනකන් මේ උඩටත් මේ ටික එනකන් උතන්න ඕනේ. අනිවාර්යෙන්ම සාමාන්‍යයෙන් ටිෂු කඩදාසිය වට තුනක් විතර එතීම කරන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අර උගලන් අරගත්ත මම කිව්වනේ හදාගත්ත විදිහ ඔයගලගේ රෝපණ මාධ්‍ය පොඩි පෝච්චියක් අරගන්න. පෝච්චියට ඉස්සෙල්ලා යටට කුහුබත් සහ අර මේ උගල අඟුරු කුඩු කරපුවා හරි මේ කරදහය එකතු කරපුවා හරි කුහුබත් කරදහය එකට එක මිශ්‍රණය අරගෙන ටිකක් දාන්න. සාමාන්‍ය අඟලක විතර ලේයර් එකක් දාලා මේ හදාගත්ත උගලන් 1 2 අපි හිතමු 5ක් විතර, දඩු 5ක් විතර අර මැදට වෙන්න තියලා පෝචිය මෙහෙම නම් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඒක. මෙන්න මේ විදියට. මේ පේනවානේ මෙන්න මේ විදියට දාන්න. ඊට පස්සේ මේකට උඩින් දාන්න ඕනේ වැලි ටික. අර කොහුබත් ටික තේනවානේ කොහුබත් ටිකට උඩින් මෙන්න මේ විදියට තියලා ඒකට උඩින් වැලි ටිකක් දාන්න. සාමාන්‍යයෙන් ඕගලන්ට සති 4ක් විතර යනකොට ඕගලන්ට පෙනේ මේ රෝසාතු පැල වෙනවා. රෝසාතු පැල වෙලා ඔගොල්ලෝ මේක බලන්න ඕනේ සති කොහොමත් මාස එකහමාරක් දෙකක් වගේ ගියාට පස්සේ තමයි මේක ආය අරගෙන බලන්න ඕනේ. ඔයගලන්ට හිතා ගන්න බැරි වෙයි ලස්සනට රෝසාතු ටික මුල් හදලා තියෙන. ඉතින් ලේසියෙන්ම කරන්න පුළුවන් සති දෙකක් යනකොට මුල් හදින්න පටන් ගන්නවා. ඒක නිසා තමයි මම කියන්නේ සති දෙකෙන් මේක මුල් හදිනවා. හැබැයි මුල් ටික වර්ධනය වෙන්න තව ටිකක් දවස් තියන්න ඕනේ නිසායි මම කියන්නේ සති එකහමාරක් දෙක සමා වෙන්න. පාසිකහමාරක් දෙකක් විතර ගිහිල්ලා මේක බලන්න කියලා. එතකොට ලස්සනට රෝසැත්ත පැල වෙලා තියෙයි. එතකොට මේකම ඕගොල්ලන්ට ගම්මිරිස් දළු පැල කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකත් වීඩියෝ එකක් දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඒක චුට්ටක් වෙනස් වෙනවා. ඒකට තව පුංචි පුංචි රෝපණ මාධ්‍ය පුංචි වෙනස්කම් ටිකක් කරන්න තියෙනවා. මම මේක ප්‍රායෝගිකව කරන දෙයක්, ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් නිසා. මොකද අර ගොඩාක් මේකෙදි ටිෂු එකක් පාවිච්චි කරන නිසා මේ ටිෂු එක මගින් අර රෝස අත්තට අවශ්‍ය කරන වෙට්නස් එක එහෙම නැත්නම් ඒකේ තියෙන අර තෙතමනේ හරි හොඳට රඳා පවත්වනවා. ඉතින් ඒක නිසා තමයි මේ විදිය මේ මුල් අද්දව ගන්නකොට ඕනම අත්තක් මුල් අද්දනකොට මේ ක්‍රමේ ඉතාමත්ම හොඳ වෙන්නේ. ඒකට මේකෙදි එක එක වර්ගයට අනුව අපිට රෝපණ මාධ්‍ය වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේක ඉතාමත්ම සාර්ථක ක්‍රමයක්. මේකට උඩින් අපි වැලි දාන්නේ. වැලි උඩින් සාමාන්‍ය අඟල් භාගයක විතර ලේයර් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ, වැලි ලේයර් එකක්. එතකොට අර හරිම ලේසියෙන් වතුර සහ අනිත් දේවල් පිටත
පිටත ලස්සන්ට අවශ්‍ය කරන උෂ්ණත්වය සහ ජල වාෂ්ප ප්‍රමාණය තිතමනේ රඳා පවත්ව ගන්න ඇතුළත උෂ්ණත්වය හා ජල වාෂ්ප ප්‍රමාණය රඳා පවත්ව ගන්න අවශ්‍ය කරන විදිහට මාධ්‍ය සකස් කිරීම කරන්න පුළුවන් නිසා තමයි උඩින් වැලි ලේයර් එකක් දාන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මේ විදිහට උගලන්ට වගා කරගන්නට පුළුවන්. හරිම සාර්ථකයි. සති දෙකක් යනකොට උගලන්ට පෙනී රෝසත්ත මුලදලා තියෙනවා. මේක හෙවණින් තියන්න. ගොඩාක් කවුව තියෙන තැනක නෙමෙයි ගස් හෙවණින් තියන තියන්න. හැමතිස්සෙම වතුර දාන්න පුළුවන් තැනක. මේකට වතුර දානකොට එකපාරක් වතුර දැම්මහම ඇති. ගොඩාක් වතුර දාන්න එපා එකපාරක්. ඒ කියන්නේ දවසට එකපාරක් වතුර දාලා හෙවණක තියලා තියන්න. හැමතිස්සෙම මුල් අද්දව ගන්නකොට හෙවණක තියන්න ඕනේ. දැන් අපි මේකට වෙට් ටිෂුස් යූස් කරන නිසා මිනි ප්‍රොපගේටර්ස් පාවිච්චි කරන්න ඕනේ. මිනි ප්‍රොපගේටර් එක යූස් උගලන් තියන්න පුළුවන්කම තියෙනවා නම් හදලා තියෙනවා නම් මිනි ප්‍රොපගේටර් එක එකපාරක් වතුර දාලා මිනි ප්‍රොපගේටර් එක තුල තියාගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි කියලා මම හිතනවා දරුවෝ හැමදෙනාටම මේක කරන විදිය. අවශ්‍ය ඕනෑම දරුවෙකුට සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවට ආදර වැඩමුළුවට ඒ වගේම व्यवसायक बलाकारी संबंध में दी रोसातु पेलकल्ला रोसातु रोस पेल व्यापार पटांगान पुलवां पुंचे पेल तवाना कदागान पुलवां रोस माल विखुना पुलवां उगला जीवित कुट नगा तनिव अने मम दुप तने मट बै अने मट करांट बै कील की अन्नी नैतु उगला जीवित इदिरेट अरगने पन्न रे इक रोस पेलया तेनवन मौगहादेट उगला मे वेदे पटांगान पुलवां ඒකනිසා මේ දැනුම තමයි මම දරුවන්ට ලබා දෙන්නේ. ඒක නිවැරදිව ජීවිතයට එකතු කරගන්න. ඒක ජීවිතයට එකතු කරගන්නට හැකියාව ලැබෙන්නේ ඔබේ ශක්තිය ඔබ නිවැරදිව බලගන්නකොට. ඒක නිසා හැම දරුවෙකුටම මේක නිවැරදිව කරන්න පුළුවන්. ඉස්සෙල්ලම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළනම් ගන්නට ඕන. ඒකට මාර්ගය තමයි සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවේදී දරුවන්ට කියලා දෙන්නේ. ඒ වගේම මම දරුවන්ගේ දිවස බලගන්නට තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ තමන් කරන රැකියාවක් කරනවා නම් එතන තමන්ගේ කාර්යාලයේ ඕනම තැන බලගන්නට තමන්ගේ ගෙවත්ත දැන් සමහර දරුවෝ මට කියලා එවලා තේමා ආශිර්වාද කොළඳුම් කට්ටලේ භාවිතා කරනකොට පළදාව නොදුන්න ගස් වලින් පළදාව හරිම ඉක්මනට ලැබෙන්න පටන් ගන්නවා කියලා. ඒකට හේතුව ඍජු ශක්තියවත් කිරීම. මේක ඊටාම රහස් වටෝරුවකට සකස් කරගත්ත ප්‍රබල බලගත්තු කොළඳුම් වටෝරුවක්. ඉතින් අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්නට හැකියාව තියෙනවා. නිවැරදිව ඒක බලගැන්වීම සිදු කරලා කොළඳුම් වටෝරුව තමන්ගේ ගෙදරට ඒ වගේම තමන්ගේ ගෙවත්තට තමන්ගේ කාර්යාලයට ඕනම තැනකට භාවිතා කරලා එතන තියෙන ඍණ ශක්තිය ඉවත් කරමින් තමන්ට ප්‍රබල ශක්තියෙන් බලගැන්වෙන්නට අවශ්‍ය කරන මූලික අඩිතාලම දමා ගන්නට පුළුවන්. හැබැයි එකතාවකාලිකයි. හැම වෙලාවෙම මම මේ ආශිර්වාද කුලදුම් කට්ටලේ දරුවන්ට ලබා දෙන්නේ ඒකට අර දැන් යම් කිසි දරුවෙක් සමහර දරුවෝ මට කියලා එවනවා ඒගොල්ලන්ට අභ්‍යාස කරන්න හිත දෙන්නේ නැහැ නිදි මතයි. ඒකට හේතුව ඒගොල්ලන්ගේ වටේ තියෙන ඍණ ශක්තිය. ඍණ ශක්තිය ඉවත් කරන අභ්‍යාස කරන්නයි පටන් ගන්න ඕනේ. අභ්‍යාස කරන්න පටන් ගත්තාම තමන් ආධ්‍යාත්මිකවම ඉහළ ශක්ති පරාස වලට ළඟා වෙනවා. එතකොට තමන්ට ඉදිරියට යන්න පුළුවන්. ඒ ඉදිරියට යන්නට අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්න භෞතිකව තමන් ඉන්න පරිසරය පිරිසිදු කර ගැනීමට තමයි ආශිර්වාද කොළඳුම් කට්ටරුව මම දරුවන්ට ලබා දෙන්නේ. පුංචි දරුවන් ඉගෙන ගන්න දරුවන් ඉන්න තැන්වලට ඒ දරුවන්ගේ තියෙන විවිධ ධාරණ ශක්තියේ වෙනස්කම් ඒගොල්ලන් ඉගෙනීමට එහෙම නැත්නම් හරිම ඍණාත්මක ගති දරුවන්ගෙන් පේනවා නම් මේ දේවල් වලට උනත් අර දරුවෝ ඉන්න තැන දරුවන් නිදා ගන්න කාමරය ඒ ගෙදර සම්පූර්ණයෙන්ම හොඳින් බලගැන්වීම කරනකොට මට ගොඩාක් දරුවෝ ලියලා තියලා තියෙනවා. දැන් මගේ දරුවා හොඳට ඉගෙන ගන්නවා කියන දේ අහනවා. දඩම්බර කන්නේ. ඒක මෙහෙම කියලා එවනවා. ඒකට හේතුව තමයි අර දරුවන්ගේ හිත් පවා පුතේ ඒගොල්ලන් ආධ්‍යාත්මිකව අර උරන්දු ගති කේන්ති යන ගති මේ දේවල් ඒගොල්ලන්ගේ හිත්වල තියෙන ඍණ ශක්තිය ගැවසෙනකොට. ඉතින් ඒක දැන් පුංචි දරුවෙක්ගේ මනස තාම අපිට හරියටම හදන්න බෑනේ. දැන් වැඩුණු කෙනෙක්ට අපිට කියලා දෙන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක නිසා දරුවන්ව හරිම ආදරෙන් සහ මම කියන්නේ දැන් දරුවන්ට දඬුවම් කරන්න එපා කියලා. දඬුවම් කරන්න ඕනේ.
කියනවා සාමාන්‍ය අවුරුදු 6න් පස්සේ 6 ඉඳලා 16 වෙනකන් දරුවන්ට දඩුවමක් තියෙන්න ඕනේ. දඩුවම් කරන්නේ නැතුව අපිට ලස්සන්ට දරුවෙක් හරි විදියට සකස් කරන්න අපහසුයි. හැබැයි ඒ දරුවට ඒකත් එක්කම ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හිලනවන්නට අවශ්‍ය කරන පරිසරය සකස් කරන්න ඕනේ. ඒකට මම දරුවන්ට හැමතිස්සෙම මතක් කරනවා ශාක හමුදාවෙන් අපිට වැඩ ගන්න පුළුවන්. ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව මම ලබා දෙනවා නිවසේ තියෙන ඍණ ශක්තියවත් කරන්නට. ඉතින් මේක භාවිතා කරනකොට දරුවන්ට විවිධ ආදායම් මාර්ග පහළ වෙනවා. ගෙදරට මඩු මඩු ලැබෙන්න පටන් ගන්නවා. ගෙදර තියෙන අර අර පිරිමස්මක් නැති ගතිය තමන්ට හිතට තියෙන කරදර කති ඊළඟට තමන්ට තියෙන තමන්ගේ හිතට වද දෙදී තියෙන විවිධාකාර ගැටලු නැති වෙලා යනවා. මේ හැමදේම දරුවන්ට අත්දක් ඉන්න පුළුවන්. අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්න පුළුවන් ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ට. වෙනම පැකේජ් එකක් විදිහට මොකද පිටරටට එවීම සිදු කරනකොට ටිකක් ලොකු මේ මුදලක් අය කිරීම සිදු වෙන නිසා මේ ඩිලිවරි ගාස්තු විදියට ඒකට මම වෙනම පැකේජ් එකක් විදියට දරුවන්ට ඒකට එවන්න පුළුවන් උපරිම කොළඳුම් මේ වට්ටෝරුව එවීම සිදු කරනවා. ඉතින් ඒක වෙනම පැකේජ් එකක් විදියට දරුවන්ට ලබා ගන්න පුළුවන් පිටරට දරුවන්ට. තමන්ගේ නිවසටම ඒක ගෙනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මගේ අභ්‍යාස කරන මුදල් ලබා ගන්න දරුවන්ට පමණයි ආශිර්වාද පළිඟු කට්ටලේ සහ හිරු මැණික් ලබා දෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. සමහර දරුවෝ මට අභ්‍යාස කරන්න බෑ කියලා මේ පළිඟු කට්ටලේ සහ හිරු මැණික් ලබා ගන්නට උත්සාහ කරනවා. ඒක වැරදි. එහෙම ලබාගෙන හරියන්නේ නැහැ. අභ්‍යාස කරන මුදල් තමන්ට ආකර්ෂණය වෙන බව දැනෙන දරුවන්ට විතරයි මේක ලබා ගන්නට මම අවසර දෙන්නේ. හේතුව එහෙම නැතුව ඒක අරගෙන පලක් වෙන්නේ. දැන් ගොඩාක් අභ්‍යාස කරන්න බැරි දරුවෝ මේක ගත්තොත් එහෙම ඒගොල්ලන්ට මේක අල්ලන්නවත් හිතෙන්නේ නැහැ. ඒක පැත්තකට කරලා තියන්න හිතේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ටම තේරෙයි. ඒගොල්ලන්ට ඒකෙන් කිසිම ඒක බල ගන්නවන්න අතටවත් අරගෙන ඒකෙන් ඒ ශක්තිය ලබා ගන්න ඉඩ හම්බෙන්නේ නැහැ. සමහර දරුවන්ගේ ඒවා අස්ථානගත වෙනවා. එහෙම නැත්නම් පළුදු වෙලා යනවා. ඒක එහෙමම තමයි. ඒක නිසා නිවැරදිව ඉස්සෙල්ලම ශක්ති පරාසවලට දරුවෝ යන්නට ඕනේ. මේ ශක්ති විද්‍යාව කියන්නේ හරිම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ දරුවෝ හරියටම සුසර වෙනවා නම් ඒගොල්ලන්ට ඒ ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. දැන් මම හැමතිස්සෙම මේකයි කියන්නේ. සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවට දරුවෝ හරි විදියට මා සමග සුසර වෙන්නේ නැත්තම් භක්තිමත් භාවයේ ගැටලු තියෙනවා නම් කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා නිවැරදිව මේ තමන්ගේ භාවය සකස් කර ගැනීම තමයි පළවෙනි දේ. ඒකට උදව්වක් වෙන්න තමයි මේ ඍණ ශක්තිය ප්‍රබලව බල ගැන්විලා තියෙන දරුවන්ගේ ඍණ ශක්තිය ඉවත් කරන්න තමයි ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව මම දරුවන්ට ලබා දෙන්නේ සහ ශාක හමුදාව භාවිතා කරන්න කියලා කියලා තියෙන්නේ. සමහර දරුවෝ මගෙන් අහන පුංචි ගැටලුවක් තියෙනවා. ඒකටත් මම මෙතෙන්දිම උත්තරයක් දෙනවා. පිටරටේ ඉන්න දරුවන්ට ශාක හමුදාව භාවිතා කරන්නේ කොහොමද කියලා එක දරුවෙක් අහලා තිබුණා. පුතේ දැන් පිටරටේ ඉන්න දරුවන්ට මේ කියන කොහොම පළ වර්ග හදා ගන්නට නොහැකි වෙන්න පුළුවන්. එහෙම වුණාම දැන් සාමාන්‍යයෙන් පිටරට දරුවෝ කරන දේවල් ටිකක් තියෙනවා. කුකු බොන්සායි එක ඒගොල්ලෝ පොල් ගෙඩියක් ගෙනල්ලා මම කියලා දීලා තියෙනවා. පොල් ගෙඩියෙන් පොල් පැලේ හදා ගන්න විදිහ ඒ විදිහට හදා ගන්නවා. ඊළඟට උගලන්ට පැල කරන්න පුළුවන්. අබ පැල කරන්න පුළුවන්. ඊළඟට බැසිල් පැල කරන්න පුළුවන්. ඊළඟට ලැවෙන්ඩර් පැල කරන්න පුළුවන්. ඊට අමතරව පුංචි පුංචි පෝච්චි වල උගලන්ට මම කියලා දීලා තියෙන සමහර පැල වර්ග පැල කරන්න පුළුවන්. අඹ ගෙඩියක් කෑවොත් අඹ ඒ ගෙඩියේ ඒ අඹ ගෙඩිය පනලා ඒ ඇටේ අරගෙන අඹ ගෙඩිය කාලා ඒකේ ඇටේ තියෙනවානේ ඒ කියන්නේ පොත්ත අයින් කරන්න. පොත්ත අයින් කරාම තමයි බීජේ එන්නේ. ඒ බීජේ පැල කරලා මම පුංචි අඹ පැලයක් පෝච්චියක හිටව ගන්න පුළුවන්. මේ විදියට ඔයගලන්ට පුංචියට පෝච්චිවල අවශ්‍ය විදියට මේ මම කියන තියෙන ශාක හමුදාව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අවශ්‍යතාවයේ තියෙනවා නම් පුංචි ඉඩ ප්‍රමාණයක වුණත් රැක්ස් විදියට හදලා හරි දරුවන්ට මේක කරන්න හැකියාව තියෙනවා. හැකියාව නැති නැහැ. තමන් නිර්මාණශීලී වෙන්න ඕනේ. එතකොට මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මොන මම ඔක්කොම දේවල් වලට පිළිතුරු දරුවන්ට ලබා දුන්නා. නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරමින් තමන්ගේ ගමන යන්නට ඕනේ. හැම දරුවෙක්ටම තමන්ගේ ජීවිතය වෙනස් කරන්න යන්නේ තත්පරය. මේ මොහොතේ තමන්ගේ තියෙන ඍණ භාවයේ තමන් ඉවත් කරගත්තා කියන්නේ ඊළඟට
උදාවෙන හැම තත්පරයක්ම දරුවන් ඉතාම ප්‍රබලව භාග්‍යන් භාග්‍යවන්ත භාවයේ ශක්තිය ආකර්ෂණය කරන්නට හැකියාව ලබා ගන්නවා. ඒක නිසා කිසිම දරුවෙ දුප්පත් නැහැ, අසරණ නැහැ. මම ඒව අහන්නවත් කැමති නැහැ. කිසිම දරුවෙ පේජ් එකට පණිවිඩයක්වත් එවන්න එපා. මම දුප්පත්, මම හරිම අසරණ කෙනෙක්, මට උදව් ඕනි කියන එක කියන්නවත් එපා. ඔබ ඔබේ ඇතුළාන්තයේ වෙනස් කරගත්ත ගමන් ඔබට ඉහළ ශක්ති පරාසවලට යන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන සියලුම මාර්ගෝපදේශන මම දරුවන්ට ලබා දෙන්න තියෙනවා. තවමත් තමන්ගේ ශක්තිය ඉහළ නංවන්න බැරි දරුවන්ට සෞභාග්‍ය රන්තරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ව්‍යාපාර අසාර්ථක වෙලා තියෙනවා නම් ව්‍යාපාර ඉහළට නංවන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය මම දරුවන්ට ලබා දෙනවා. ව්‍යවසායක බලාගාරයේදී ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහ සුක්‍රම සහිත පාඨමාලාවට දරුවන්ට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව දැනුම ලබාගෙන අන්තර්ජාලය හරහා මුදල් ලිපීම් සිදු කරන්නට පුළුවන්. ඒ වගේම මෙහු පාඨමාලාව ලබා දීලා තියෙනවා. පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම්, ළමා ඇඳුම් සියල්ලම කියලා දෙනවා. කාන්තා හා ළමා ඇඳුම් දන්න දරුවන්ට පිරිමි ඇඳුම් පාඨමාලාව වෙනමත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හිත නිවන භාවනාවක් වගේ දෙයක් තමයි විසිතුරු මැහුම් කියන්නේ. විසිතුරු මැහුම් පාඨමාලාවක් මම දරුවන්ට ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඔක්කොටම දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට යන්න ගිහිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියලා අවශ්‍ය සේවාවන් ලබා ගන්නට පුළුවන්. කොළඳුම් වට්ටෝරුව අවශ්‍ය නම් ඕනම දෙයක් මගේ සහායිකා දරුවන් දරුවන්ට උදව් කරයි ඒ සියලුම සේවාවන් ලබා ගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.